GCEO level. අපොස සාමාන්‍ය පෙළ 2021 2022 විස්සයි විසි එක සහ විස්සයි විසි දෙක ටෙස්ට් 8 අටවෙනි ප්‍රශ්නය රයිට පැරග්‍රාෆ් ඡේදයක් ලියන්න on any one of the following topics. Following topics පාත සඳහන් මාතෘකාවලින් ඕනම එකක් තෝරගෙන ඡේදයක් ලියන්න. Use about 50 to 60 words. වචන 50ත් 60ත් අතර ප්‍රමාණයක් භාවිතා කරන්න. The first topic is good health habits in the classroom. පළවෙනි මාතෘකාව තමයි හොඳ සෞඛ්‍ය පුරුදු පාසල් කාමරය තුළ. The first sentence පළවෙනි වාක්‍ය good health habits in the classroom. පන්ති කාමරය තුළ හොඳ සෞඛ්‍ය පුරුදු ආ vital. Vital කියන්නේ වැදගත් කියන එක. ඒ කියන්නේ important කියන වචනයත් you can use ඔබට භාවිතා කරන්න පුළුවන්. For කියන්නේ සඳහා. මොනවා සඳහාද හොඳ සෞඛ්‍ය පුරුදු වැදගත් වෙන්නේ? A productive learning environment. Productive පලදායි. පලදායි අධ්‍යාපනික පරිසරයක් සඳහා. And සහ for සඳහා preventing කියන්නේ වළක්වනවා. Communicable diseases and non-communicable diseases. Communicable diseases කියන්නේ බෝ වෙන රෝග. Non-communicable diseases කියන්නේ බෝ නොවන රෝග. For an example for communicable diseases is corona. For an example for non-communicable diseases is diabetes. Second sentence දෙවන වාක්‍ය regular hand washing. Regular කියන්නේ නිතර පුරුද්දක් හැටියට. Hand washing අත්හෝදනවා. Prevents වළක්වනවා the spread of. Spread කියන්නේ පැතිරෙනවා. විස බීජ පැතිරෙන එක වළක්වනවා නිතර නිතර අත හේදුවොත්. Taking healthy food. නිරෝගී ආහාර වේලක් ගැනීම. During the interval, විවේක කාලය තුළ helps maintain energy levels. Helps maintain කියන්නේ පවත්වා ගන්න උපකාරී වෙනවා. Energy level ශක්ති මට්ටම. නිරෝගී ආහාර වේලක් ගැනීම තුළින් තමන්ගේ ශක්තිය පවත්වා ගන්න පුළුවන්. So that you will be able to perform school activities enthusiastically. එතකොට මේ පාසලේ ක්‍රියාකාරකම් ලියන්න, පාඩම් කරන්න, කියවන්න, දුවන්න, පනින්න බොහොම උද්‍යෝගයකින් කරන්න පුළුවන්. Maintaining පවත්වා ගන්නවා good posture ඉරියව්වක්. When you sit වාඩි වෙනකොට, when you walk ඇවිදිනකොට, when you run, when you lift a weight බරක් උසුලනකොට you must maintain a good posture. නිවැරදි ඉරියව්වක් පවත්වා ගන්න ඕනේ. නැත්නම් spinal cord දෙක, ඒ කියන්නේ කොඳුයට පේලිය damage වෙනවා. Maintaining good posture prevents වළක්වනවා discomfort. Comfort කියන්නේ පහසුව. Discomfort කියන්නේ අපහසුතාවය. නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම තුලින් ශාරීරික අපහසුතා වළක්වා ගන්න පුළුවන්. Engaging in group activities කණ්ඩායම් කටයුතු වල නියැලෙන්න පන්ති කාමරය තුලදී helps උපකාරී වෙනවා. Build ගොඩනගන්න good relationships හොඳ සම්බන්ධතාවයක් among students. ළමයි අතර හොඳ සම්බන්ධතාවයක් සමගියක් පවත්වා ගන්න උපකාරී වෙනවා පන්ති කාමරය තුළ කණ්ඩායම් ක්‍රියාකාරකම් වල නියලුනාම. Every student සෑම ළමයෙක්ම should develop වර්ධනය කරගත යුතුයි physical ශාරීරික mental මානසික spiritual අධ්‍යාත්මික and social සමාජීය well-being යහපත. සෞඛ්‍ය කියන්නේ ශාරීරික මානසික අධ්‍යාත්මික සමාජීය යෝග්‍යතාවය. ඉංග්‍රීසි සම්බන්ධයෙන් තියෙන ඕනම ගැටලුවක් අප වෙත ඉදිරිපත් කරන්න. උසස් පෙළ වේවා සාමාන්‍ය පෙළ වේවා ඕනෑම ප්‍රශ්න පත්‍රයක් ඉදිරිපත් කරන්න එය සරලව පැහැදිලි කර දෙන්න.